ரின் சுப்பின் எலியா வெளிந்துதலே அடுமமிலக்கட்ட ருப்பியால் எக்கசிய ஹட்டாய் ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමේ 49 වැනි සංවත්සරයේ අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් සංවිධාන කළ සමර උත්සවයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාවේදී අද පැවැත්ුණා. දඹුල්ල නගරයේ වෙළඳසැලක් ඉදිරිපිට සිහිසුන්ව සිටි තරුණයෙකු ප්‍රදේශවාසීන් සහ පොලිසියෙක්ව රෝහල්ගත කිරීමට අද උදැසන පියවර ගත්තා. අදාළ තරුණයාගේ උඩුකය පොහොර බෑගයකින් ආවරණය කර තිබූ අතර හැඳුනුම්පත පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ ඔහු මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ උඳු තොගයක් රේකු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. බහලුම සම්බන්ධයෙන් ආනයනකරුගෙන් ප්‍රශ්න කිරීමේදී එහි තිරිඟුව අඩංගු වන බවට ප්‍රකාශ කර තිබුණත් එය පරීක්ෂා කිරීමේදී ආනයනය තහනම් කර ඇති උඳු කිලෝග්‍රෑම් 15060ක් සොයාගත් බවයි රේකුව සඳහන් කළේ. කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5 දුර මුහුදේ නැංගුරම්ලා තිබූ MV එක්ස්ප්‍රෙස් පර්ල් නැමැති බහලුම් ප්‍රවාහන නෞකාවෙහි එකුත් 20 වනදා ඇති වූ ගින්න ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව තවදුරටත් පාලනය කරමින් සිටිනවා. නාවික හමුදාවේ වරාය අධිකාරියේ සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ආපදාවටපත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ වෙත ගොස් ආපදා තත්ත්වය පිළිබඳ අධීක්ෂණය කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.